එහෙම කරන්න බෑනේ. ඒක ඒක ටෙන්ඩර් පටිපාටියක් නෙවෙයිනේ. ඒක සම්පූර්ණ නීති විරෝධී ටෙන්ඩර් පටිපාටියට විරුද්ධයි. එතකොට විවෘත භාවයක් නැහැ. ඉතින් එහෙම කතා කරලා ගන්න ඕනම් ටෙන්ඩර් කැඳවන්න ඕනේ නැහැ නේ. ඒ කියන්නේ උසාවියකට ගියොත් පැහැදිලිවම අධිකරණයට නැවත යෑමේ හැකියාවක් තියෙනවා. ඉල්ලස් කර ගැනීමක් නෙවෙලා තියෙන්නේ. ඔව්. හැබැයි ඉතින් දැන් මේ ප්‍රශ්න මේ විදිහට අධිකරණය දක්වා යන්න වෙලා තින්නේ පාරදෘශ්‍ය භාවයකින් තොරව නිවැරදි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලයක් හැටියට. ඒ කියන්නේ මේ අමාත්‍යතුමෝ හිතනවාද මේ අපේ ඉංජිනේරු වංගෝ ඔය ආයතනයේ ඉන්නේ ඉංජිනේරු ඔක්සත් කිත්ත හොඳ බයක් ආවින්. ඒ අයත් මේ නිකන් ඔකට මේ වචනේ බාල් කරනවා කමන ගොනාටන්දර පුළුවන් නේද? නෑ ඉතින් රටම ඔය ඔබතුමා කියන தത്വෙට අන්දලා නැති ඉන්නේ. එහෙම අන්දන්නත් පුළුවන් නේ. දැන් අර එක රාජ්‍ය අමතිවරයෙක් කියනවා මේ කොකේන් මත්කුඩු භාවිතා කරන අයත් ඉන්නවයි කියලා හිතා. දැන් මන්ද එක අද මාධ්‍ය මගින් වාර්තා කරලා තිනවා. එතුමා කතානායකතුමාට දැනුම් දීලා තිනවා. දැන් හෙට බරපතල ප්‍රශ්නයක් ඒ පාර්ලිමේන්තුවේ. මොකද මන්ත්‍රීවරු ප්‍රශ්න කරයිනේ කතානායකතුමාගෙන් කරුණාකරලා මේ තියෙන අය ඉන්නවනම්. හරි බොහොම හරිම ලේසිනේ. දැන් තාක්ෂණයේ දියුණු නිසා වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වුණා නම් මේ ඒ පරීක්ෂණයෙන් හෙලි කරගන්න පුළුවන් මේ මේ භාවිතා කරන අය කවුද කියන එක. දැන් ක්‍රීඩක ක්‍රීඩිකාව පවා මේ මාස ගානකට පස්සේ හොයාගන්නවනේ මේ මේ මුත්‍රා සාම්පල් පරීක්ෂා කරලා හිටන් මේ මේ යම් උත්තේජක භාවිතා කළාද කියලා. හැබැයි ඉතින් ඔබතුමා කියන ඔය කාරණය අනුව ඒ රංජන රාමනායක මේ රාජ්‍ය අමතුමා කිව්ව කාරණේ ඇත්තයි කියලාත් හිතෙනවා. ඒවා පාවිච්චි කළාම තමයි ඒ වගේ තීන්දුව ගන්න වෙන්නේ. දැන් වෘද්ධ පරීක්ෂණ ඔබතුමාට දුන්නා කැමති? අනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙයක. ඔකට විතරක් නෙවෙයි ඕනම වර්ගයක රුධිර පරීක්ෂණයකට අපි සූදානම්.